හොඳයි, මුලින්ම මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. සිදුවත් කුමාරයා ඉපදුනේ කොහෙද? ලුම්බිනිය කියලා ඔයාමට උත්තර දෙයි. ඊළඟට මම ඇහුවොත් මේ ලුම්බිනිය කොහෙද තියෙන්නේ කියලා, ඔයා කියයි නේපාලේ කියලා. ඔව්, ඒ විදිහට තමයි අපි පොතේ පතේ ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මේ ලුම්බිනිය නේපාලයේ තියෙනවා කියන එක මහා පට්ටපල් බොරුවක්. කොහොමද එහෙම උනේ? ඇත්තටම කවුද මේ ලුම්බිනිය නේපාලෙන් හොයාගත්ත ඒ පට්ටපල් හොරා? ඉතින් මේ වීඩියෝවෙන් අපි මේ සූදානම් වෙන්නේ ඒ ගැන වැඩිදුරටත් කරුණු විමසා බලන්නයි. ඉතිහාසයේ සිදු බරපතලතම වැරැද්දක් ගැනයි අද මම මේ කියන්න යන්නේ. ලුම්බිනිය කියන්නේ සැබවින්ම බුදුන් උපන් බිම නොවන බව කිව්වොත් ඔයාට මාත් එක්ක කේන්තියයි. ඒත් සත්‍ය හෙළිදරව් ඇහුවොත් ඔයා පුදුම වෙයි. වසර 1896 දී ඇන්ටන්නේ ෆියුරර් නම් ජර්මානු ජාතික දේවත ගැතිවරයායි ඉතිහාසගත මේ දරුණු අපරාධ කරපු පුද්ගලයා. නේපාලයේ අද අප දන්නා සවුත් වෙස්ටර්න් නේපාලි ස්ටරායි නම් ස්ථානයේදී තමන්ට ලුම්බිනි නම් සෙල්ලිපිය ලැබුණු බවට ඔහු මධ්‍යම රජයට වාර්තා කෙරුවා. එම සෙල්ලිපිය ඔහු අතින් කෙටු ව්‍යාජයක් බවට පස්සේ කාලෙක එහි ගොස් විමර්ශන කළ අයට වැටහුණා. මෙම සෙල්ලිපිය නිර්මාණය කිරීමේදී ඔහු කළ ලොකුම මෝඩකම තමයි එහි වචන ඈත් කරලා ලියපු එක. සාමාන්‍යයෙන් පැරණි සෙල්ලිපිවල මේ විදිහට වචන වෙන් කරලා ලියලා නැහැ. වසර 2000ක් පැරණි සෙල්ලිපියක අක්ෂර මේ තරම් පැහැදිලිව තියෙන්නේ කොහොමද යන්න පිළිබඳ වැතිවුණු සැකය මත විද්වත්හු මෙය විමර්ශනයට යෙදුණා. මෙහි ශක්‍යමුනි වෙනුවට සයෝමුනි ලෙසින් ලියා ඇති අතරම සිද්ධාර්ථ යන නම එහි දක්නට නැහැ. ඒ වගේම මේ දේවගැතිවරයා අශ්වදතක් පෙන්වමින් මේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලෙස ඉදිරිපත් කර වංචාකාරයෙකු ලෙස හංවඩු ගැයිලා තිබුණා. බුදුන් වහන්සේ රියන් 32ක් උස නිසා දත එතරම් විශාල විය යුතුය යන්න ඔහුගේ තර්කය වුණා. මේ හොර සෙල්ලිපිය නිසාම ඇන්ටන්නේ ෆියුරර්ට රජය විසින් නඩු පෙවරුවා. ඒත් එම නඩුවේ ඔහුට විරුද්ධව සාක්ෂි දීමට සිටි ඔහුගේම සහකරු හදිසියේම මියගිය නිසා නඩුව ඉවත දැමීමට සිදු වුණා. මේ රූපයෙන් ඔබ මේ දකින්නේ ඇන්ටන්නේ ෆියුරර්ගේ වංචාව නිසා මධ්‍යම රජයෙන් ඔහුව රැකියාවෙන් නස්කළ බව දැක්වෙන ලිපියයි. ඒ වගේම ලුම්බිනිය ගැන ඔහු ලියූ පොතේද සාවද්‍ය කරුණු බහුල වූ බැවින් ඉන්දියානු ආණ්ඩුවෙන් නියෝග පරිදි එය පුලුස්සා දැමූ බවද මේ ලිපියේ සඳහන් වෙනවා. කෙසේ හෝ බුදුන් උපන්දේශයට එවකට විපල්පයක් සොයාගත නොහැකි වූ නිසා නේපාල රජයේ රාජ්‍ය අනුග්‍රහය දැක්වූ නිසාත් අද මෙම ස්ථානය ආගමික වශයෙන් කෙසේ වුවත් ආර්ථික වශයෙන් විශේෂ ස්ථානයක් වෙලා තියෙනවා. පසුව යුනෙස්කෝ මගින් මේ ලෝක උරුමයක් බවටද පත් කළා.